අද අපි වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ විදියට මේ කොළඹ කොටුවේ දුම්රියපළ ඉදිරිපිට බැනරයක් අත්සන් කිරීම ආරම්භ කළේ අපි දන්නවා මේ වෙනකොටත් රනිල් රාජපක්ෂ මෑණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මර්ධන අනපනත් වලට මුවා වෙලා මේ රටේ මෙතෙක් අරගල කරපු මේ දූෂණයට මේ වංචාවට ඒ වගේම මේ දූෂිත දේශපාලනයට එරෙහිව අරගල කරපු අරගලකරුවන් එකිනෙකා අත්අඩංගුවට ගනිමින් තිබෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය වළමන්නේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරය ඇතුළු තවත් 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන දින 90ක රැඳවුම් නියෝග ගහලා තිබෙනවා එනිසා අද අපි කොළඹ කොටුවේ බැනරය අත්සන් කරමින් ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙමින් කියාපාන වෙන කිසිවක් නෙවෙයි මේ මර්ධන අනපනත් නීති වහාම අකුල ගනිල්ලා කියන පණිවිඩය දෙන්න 2017 දී රනිල් වික්‍රමසිංහ පොරොන්දු වෙනවා ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන් ඒ වගේ මේ අහෝසි කරනතුරු ඒ ක්‍රියාත්මක නොකර ඉන්න පොරොන්දු වෙනවා නමුත් ඒ පොරොන්දු වෙච්ච රනිල් විනට කඩන් වැටුණු ජනාධිපති ධූරය පාවිච්චි කරමින් අද මේ රටේ අරගලකරුවන් මර්ධනය කරන්න උත්සාහ කරමින් තිබෙනවා අපි අද ආවේ කියන්න මේ අරගලකරුවන් ඇතුළු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ මර්ධනයට බය නැහැ මේ මර්ධනයට යටත් වෙන්නේ නැහැ අපි දන්නවා මේ මර්ධනයේ කැඳවීමින් තිබෙන ඇයි කියලා මේ වෙනකොටත් රනිල් රාජපක්ෂගේ විකුණන ලයිස්තුවේ තිබෙනවා මේ රටේ ඊයලින් ආදායම් ලබන ආයතන විශාල ප්‍රමාණයක් ටෙලිකොම් එක ඒ වගේම රක්ෂණ සමාගම ඒ වගේම වරාය ඛනිජ සංස්ථාව විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් විකුණා දාන්න සූදානම් වෙලා ඉන්නවා අන්නේ විකිනිල්ලට එරෙහිව හෙට දවසේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටට ආදරය කරන මේ සම්පත් රටේ දූ දරුවන්ගේ වෙනුවෙන් උන්ගේ අනාගත වෙනුවෙන් රැකගත යුතුයි කියලා විශ්වාස කරන ජනතාව පාරට බහිනවා අරගල කරනවා අන්න ඒ අරගලය යටපත් කරන තමයි අද මේ බියවද්දමින් තිබෙන්නේ ඒ නිසා රනිල්ට අපි කියනවා ඔය බියවැද්දීම් වලට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය යටත් වෙන සූදානම් නැහැ. ඔය මර්ධනයට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී ජනතාව යටත් වෙන සූදානම් නැහැ. අපි අනිවාර්යයෙන් ලෙසම ඔයාලගේ මේ මර්ධනයට එරෙහිව සටන් වදිනවා. ඔයගොල්ලන්ගේ මේ ජාතික සම්පත් විකිණිල්ලට එරෙහිව සටන් වදිනවා කියන කාරණේ අවධාරණය කරන්න තමයි අද අපි මේ කොළඹ කොටුවේ මේ බැනරය අත්සන් කරන්න ආරම්භ කළේ. අපි මුළු මහත් රටේම ජනතාවගෙන් ඉල්ලනවා දැන් ඇති වෙල ගැහෙන්න රනිල් රාජපක්ෂ අගමැති ධූරයට පත් වෙලා මාස 3 හමාරක් වෙනවා ජනාධිපති ධූරයට පත් වෙලා මාසයකට ආසන්න කාලයක් දැන් වෙනවා කිසිදු ප්‍රශ්නයක් රටේ විසඳලා නැහැ රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න අසමත් වෙච්ච පාලකේ පස් වතාවක් අගමැති ධූරයෙන් අසමත් කියලා පෙන්නපු රනිල් දැන් ජනාධිපති ධූරෙත් අසමත් කියන එක පෙන්නලා තිබෙනවා ඒ නිසා අපි කියනවා රනිල්ට ඔයාගේ විකිණිල්ල නතර කරන්න ඒ වගේම IMF කොන්දේසි 90 මේ රටේ රාජ්‍ය ආයතන විකිණීම ඇතුළු මේ රටේ ජනතාව මත බරපතලම එක නතර කරන්න එහෙම නොවනවා නම් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මුළු මහත් රටේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්න අරගල කරන්න සූදානම් කියන පණිවිඩය අපි ලබා දෙනවා අපි දන්නවා මේ වෙනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්ත පනත උපයෝග කරගෙන අරගල කරුවන් සහ ජනාධිපති මන්දිරේ නාපු මිනිස්සු පෙබල් කෑල්ල කාපු මිනිස්සු අත්අඩංගුවට ගනිමින් මහා මර්ධනයක් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන බව මේ ආණ්ඩුවට පැහැදිලිව පේන කාරණයක්. අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ මර්ධනයෙන් මේ රටේ වෘත්තීය සමිතිවත් සිවිල් සංවිධානවත් කිසිවිටකවත් මර්ධනය කරන්න උබලාට අපි ඉඩ තියන්නේ නැහැ. අපි දිගින් දිගටම මේ සටනේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ මාසේ 9 වෙනිදා කරපු ප්‍රහාරේ ඒ ප්‍රහාරයේ කරේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ගුබ්බෑමේ ඉන්න පිරිස උන්ගේ පස්ස හොදනේ උන්. නමුත් අද වෙනකන් උන්ට කිසිම දඬුවමක් නැහැ. උන් නිදැල්ලේ හැසිරෙනවා. උන් බංකරවල හැංගිලා ඉඳලා මේ වෙනකොට එළියට ඇවිල්ලා මහලු කොට පුරාජේ රුදඩවනවා. එතකොට අර මුත්තලමේ ඉන්නා බූර්ුවේ ඒ බූර්ුවා මේ රටේ ඔක්සිජන් ඕනේ නැහැ කියපු මිනිහා දැන් කියනවා එදා 9 වෙනිදා සංදේශයක් පාර දෙන්න උතාගෙන ගියේ එක විතරයි නැත්නම් උන් ප්‍රහාරයකට කිසිදාක ලැහැත්තුන් නැහැ කියලා. එහෙම කියන මේ ගොම්බූරුවෝ මේ වෙනකොට මේ රටේ දේශපාලන මුවාවෙන් දේශපාලන තක්කඩි ගමෙන් මේ රටේ උච්චේ සම්පතිසා මේ සාමාන්‍ය මිනිසු මර්ධනය කිරීම ක්‍රියාමේ කියා පිළිවෙත නියැලලා ඉන්නවා. ඒ වගේම මේ රටේ වටිනා සම්පත් විකිණීම මේ වෙනකොට ආණ්ඩුව ආරම්භ කරලා තියෙනවා. අපි වෘත්තීය සමිති විදියට සිවිල් සංවිධාන විදියට මේ රටේ පුරසියොත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනියන මේ අදූර්සදර්ශී ක්‍රියාකලාපයට එරෙහිව
පෙළ ගැහෙනවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. අද වෘත්තීය සමිති සම්බන්ධය කරන මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අද අපි මේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට ආවේ විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මේ රටේ ජනතාවගේ වැඩ කරන පන්තියේ විරෝධය ප්‍රකාශයට පත් කරන්න. අද අපි දන්නවා මේ රටේ ජනතා අයිතින් වෙනුවෙන් සටන් කරපු අරගල කරපු අවිහිංසාවාදීව අරගල කරපු අරගල කරුවන් අද නිරපරාදේ රඳුම් නියෝග නිකුත් කරමින් රඳවාගෙන විවිධාකාරයේ මානසික සහ කායික පීඩාවන් වල ලක් කරලා දෙවන්ත මර්ධනයක් දියත් කරමින් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවා මණ්ඩලයේ කැඳුම් කරු වසන්ත මුදලගේ සහෝදරය ඇතුළු පිරිසක් අද රැඳවුම් නියෝග දාලා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනය හරහා අද විවිධයේ හඬවල් යටපත් කරන සූදානම් වෙනවා. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට කියන්න ආවේ මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය වැඩ කරන පන්තිය එහෙම නියඬ වෙන්න සූදානම් නැහැ. මර්ධනය හමුවේ පසුබහින්න සූදානම් නැහැ. මර්ධනය හමුවේ අකුල ගන්න සූදානම් නැහැ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂට කියනවා මර්ධනය වහම නවත්තන්න මර්ධනය වහම නවත්තන්න. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා මාස 6ක් ඇතුළත රාජ්‍ය ආයතන 39 විකුණන්න. ඒ වගේම රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්න. අපි දන්නවා දැන් රාජ්‍ය සේවයේ තුනෙන් එකක් කප්පාදු කරන්න සූදානම් බව ඊයේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ අනුව රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් ඉන්නවා. ලක්ෂ 5ක් අද ඉවත් කරන්න සූදානම් වෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි. ඒ නිසා මේ රටේ ජනතාව කන්න නැති වෙනකොට අරගල කරනවා. ඒ වගේම මේ රටේ සේවක රැකියා අහිමි වෙනකොට අරගල කරනවා. ආයතන විකුණනකොට අරගල කරනවා. ඒ අරගලය මර්ධනය කරන තමයි කල්තියා මේ රටේ අරගල කරුවන් මර්ධනය හමුවේ නිහඬ කරන්න හදන්නේ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මර්ධනය නවත්තන්න. අපි මර්ධනයට බය නැහැ. විකිණීම නවත්තන්න. විකුණලා ගොඩ ගියපු රටක් ලෝකේ නැහැ. ඒ නිසා අපි විකුණන්න දෙන්නෙත් නැහැ. මර්ධනයට ඉඩ දෙන්නෙත් නැහැ කියන පණිවිඩය තබමින් තමයි අද මේ බැනරය අසන් කරමින් මේ මහජන විරෝධය පෙළ ගස්වමින් තියෙන්නේ. The News Reporter, Varanen Tora, Apakshapati, Vartakaranaya.